පාලවේ ඒ කොටස මුලින්ම කියලා තියෙනවා ළමයි සම්මද අංකණයෙන් භාවිතයෙන් සුළු කෝණි ත්‍රිකෝණය ඍජු කෝණි ත්‍රිකෝණය මහා කෝණි ත්‍රිකෝණය සඳහා A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C බව සාධනය කරන්න කියලා. එතකොට මේක සාධනය කරන්න ගියදී ඕක ඔය විදිහට exam එකේ කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක් සඳහා sin නීතිය සාධනය කරන්න කියන්නේ. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන ඕනෑම ත්‍රිකෝණයක් කිව්වම සුළු කෝණි ඍජු කෝණි ඕගොල්ලන්ට කැමති ත්‍රිකෝණයක් අරගෙන කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඕනෑම ත්‍රිකෝණයක් සඳහා කියන්නේ සාධාරණ ආකාරය. ත්‍රිකෝණ තුනටම සාධනය කරන්න ඕන. ඕනෑම ත්‍රිකෝණයක් සඳහා sin නීතිය සාධනය කරන්න කියලා කිව්වා. තේරුණාද? දැන් 2021 පේපර් එකේ cos නීතිය සාධනය කරන්න කියන එක එකපාරට මට මතක විදියට 2011 12 වගේ ගොඩාක් පරණ 11 12 වෙත් නැද්ද මන්ද? ගොඩාක් කලින් තමයි cos නීතිය අන්තිමට සාධනය කරන්න කියලා තිබුණේ. එකපාරටම 2022 පේපර් එකට ආවා කොස් නීතිය සාධනය කරන්න. ඊට පස්සේ තමයි මම ටර්ම් ටෙස්ට් පේපර් එකට මෙන්න මේක දැම්මේ. ඉතින් ලබන අවුරුද්ද එයිද නැත්ද, ලබන අවුරුද්ද අරලා ඕගොල්ලන්ගේ අවුරුද්ද එයිද නැද්ද කියලා අපි දන්නේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕන සිලබස් එක ඇතුලේ තියෙනවා සාධනය කිරීම, ඒක පුළුවන් වෙන්න ඕන. ඉතින් ගොඩාක් ළමයි බෝඩ් එකේ සාධනය කිරීමක් අපි තියරියක් විදියට හදනකොට අහන්නේ සර් මේක ඇත්තටම සාධනය කරන්නේ එයිද? ප්‍රකාශනය සාධනය කරන හැම ළමයම අහනවා මේක සාධනය කරන්නේ එයිද? මොනවා හරි නිකන් තියරියක් සාධනය කරද්දි sin x වෙදීම x සමානයි 1 කියලා හිතන්න අන්නේ සාධනය කරද්දි අහනවා සර් මේක සාධනය කරයිද එයිද? සීමාවේදී සීමාව x බිඳුවට යද්දි sin x වෙදීම x සමානයි 1 කියන එක සාධනය කරයි. එන්න පුළුවන් ළමයි. එන්න ඇති වෙන්න තියෙනවා නම් ඒකට තියෙන එකම හේතුව කටපාඩම් කරලා එක්සෑම් කරන ළමයින්ට පේපර් එක හදන මිනිස්සු තියෙන අකමැත්ත. පිනට ලකුණු දෙන්න කැමති නැහැ. ප්‍රමේයක් සාධනය කරනවා කියන්නේ gedara කටපාඩම් කරලා ඇවිල්ලා ලියන්න පුළුවන් එකක්. ඒ වගේ එකක් පිනට දෙන්න කැමති නැහැ. ඒක නිසා තමයි සාධනය කිරීම එක්සෑම් එකේදී අහන්නේ නැත්තේ. ඔගොල්ලන්ට බැරි හින්දා නෙමෙයි. දේවල් ඒසි වැඩි නිසා ඊට වඩා අමාරු දේවල් තමයි අහන්නේ. සයින් නීතිය සාධනය කිරීමත් ඒ වගේ ගොඩාක් ලේසි. ඒක දුන්නොත් ළමයින්ට ලේසි වෙන නිසා තමයි අහන්නේ නැත්තේ. හැබැයි වෙලා තියෙන එක දුන්නොත් ළමයින්ට මාර විදියට අමාරු වෙනවා. මන් දන්නේ නැහැ ඉතින් ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. එහෙම කරගන්න එපා. මේවා ලේසි කරගන්න කටපාඩම් කළත් කරන්න පුළුවන් දේවල්. මේව තියෙන ත්‍රිකෝණයක් මේක A B C සම්මත අංකණේ දානවා A C C ඉස්සරහින් තියෙනවා සිම්පල් A B C ඒ විදිහට මෙතන මේ කෝණය B මේ කෝණය C මේ කෝණය A A C C ඉස්සරහින් තියෙන පාදයේ සිම්පල් A B C මේක කැපිටල් A එකට ඉස්සරහින් තියෙන සිම්පල් A කැපිටල් B සිම්පල් B C සිම්පල් C මේක 180 රින B මම නිර්මාණයක් කරනවා A සිට B C පාදයට ඇඳි ලම්බකයේ අඩිය D I ගනිමු. හැම ත්‍රිකෝණයකම එකම විදියට නිර්මාණය කරන්නේ A වල ඉඳන් B C පාදයට ලම්බකයක් ඇඳලා ලම්බකයේ අඩිය D කියලා ගන්න. A වල ඉඳන් B C පාදයට ඇඳාම මේක ඒ වගේ නම් BC පාදයට ඇඳාම මේක දික් කරනලා දෙකක් එන්නේ ලම්බකයේ අඩිය D මේක සුළු කෝණී ත්‍රිකෝණය මම මෙතන ඍජු කෝණී ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණය ඔප්පු කිරීම තුන කඩනවා මම සුළු කෝණී ත්‍රිකෝණයට මුලින්ම ඔප්පු කරලා තියෙනවා මෙන්න මේම ABD ත්‍රිකෝණය ගත්තාම ABD ත්‍රිකෝණයේ මේ කෝණය Bට සාපේක්ෂව AD කියන සම්මුඛ පාදය හොයන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණය sin b සමානයි සම්මුඛ පාදය AD බෙදීම සිම්පල් c එහෙනම් AD කියන්නේ c sin b AD බෙදීම c AD සමානයි c sin b එක පාට ලියනවා මම මේකේ පළවෙනි සමීකරණය ACD ත්‍රිකෝණයෙන් එහෙනම් මට ලියන්න පුළුවන් මේකත් b ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා කර්ණය B සම්මුඛ පාදය ඕන
AD සමානයි B sin C කියලා ලියන්න. නැත්තම් sin C ගන්න. sin C කියන්නේ AD බෙදීම AC එහෙම නැත්තම් AD බෙදීම B හරස් ගුණ කරාම AD සමානයි B sin C කියලා එනවා. ඔන්න මේ සම්බන්ධතා දෙක 1 සමානයි 2න් අපිට එනවා C sin B සමානයි B sin C. ඒ කියන්නේ මේක ඔප්පු කරන්න තියෙන එකේ B බෙදීම දෙපැත්තම sin C වලින් මේක බෙදුවාම B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා. එහෙනම් ඉහත ආකාරයටම A බෙදීම sin A සමානයි B බෙදීම sin B බව පෙන්විය හැක. මේක හතරවෙනි සූත්‍රය. එම නිසා අපිට ලියන්න පුළුවන් A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C. ওই විදියටම පෙන්වන්න පුළුවන්. මෙතන ඉඳන් මෙහෙම ලම්බකයක් ඇඳලා. ඒක ගැටලුවක් නෑ. එතකොට මෙන්න මේ අපිට පුළුවන් නම් මෙන්න මේ සමීකරණ දෙක මේ ත්‍රිකෝණ දෙකටම ගන්න. අපිට ත්‍රිකෝණ තුන සඳහාම කියලා එක සමානයි දෙකෙන් කියලා මේ ටික කොමන් ඔප්පු කිරීමක් කරගෙන යන්න පුළුවන්. එහෙනම් මම try කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණී ත්‍රිකෝණටත් මේ සම්බන්ධතාවය ගන්න. ABD ත්‍රිකෝණය සැලකුවොත් ඇත්තටම ABD කියන්නේ සරල රේඛාව. AD කියන්නේ simple C කියන එක මට ලියන්න පුළුවන් C sin 90 එකයි. එහෙනම් AD සමානයි C sin B කියලා ඔන්න පළවෙනි සමීකරණය ආවා. ඒ වගේම ACD ත්‍රිකෝණය කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය. ඒකේ AD කියන්නේ B sin C කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ සම්බන්ධතා දෙක අනිත් ත්‍රිකෝණ දෙකනොත් එනවා කියලා පෙන්වනවා. හරි ලේසියි එතකොට. මේක මහකෝණී ත්‍රිකෝණයක්. ABD ත්‍රිකෝණය සැලකුවාම මේක cos sin 180 ඍණ B සමානයි සම්මුඛ පාදය මේක තමයි C කියන්නේ AD බෙදීම C sin 180 ඍණ B කියන්නේ sin B නිසා මෙතනින් එනවා AD සමානයි C sin B කියලා. ACD ත්‍රිකෝණේ ඒත කර්ණය B මත සම්මුඛ පාදය උනා AD සමානයි C sin B B sin C. ඒ කියන්නේ මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි එක. ත්‍රිකෝණ තුනටම එකම සමීකරණ ටික එනවා. එහෙනම් ත්‍රිකෝණ තුන සඳහාම එක සමානයි දෙකෙන් කියලා මෙහෙම ඔප්පු කරන්න පුළුවන්. ඔක තමයි ඔකේ ඔප්පු කිරීමේ සරලම ආකාරය. විවිධාකාර ක්‍රම වලට වෙන වෙනම වෙන වෙන කොළවල ඔක ඔප්පු කරන්නත් පුළුවන්. මේකෙදි එක ත්‍රිකෝණයකට ඔප්පු කරනවාට 15යි අනෙක් දෙකට පහ බැගින් ලකුණු 25ක් දීලා තියෙනවා. ඕක තමයි සම්මතව 2022 21 එළව පේපර් එකේ කොස් නීතියට දීපු එක. පහ පහ ලකුණු 25යි දුන්නේ. එක ඔප්පු කිරීමකට 15යි අනිත් එකට පහ ගානේ 25යි. ඔන්නෝම සයින් නීතිය සාධනය කරන්න පුළුවන්. ඉතින් තනියම ඔක ඔප්පු කරන්න පුළුවන් කරගන්න. තනියම ඔප්පු කරගන්න. මේක තියරියක් තියෙනවා. මේව මතක නැත්තම් සර් සයින් නීතිය සාධනය කරන එක කොස් නීතිය සාධනය කරන රෙකෝඩින් එක මට එවන්න කියලා මම පුළුවන් වුණා. හොයා ගන්න පුළුවන් වුණා. එවන්න. මම අයපු රෙකෝඩින් තියෙනවා නම් ඒවයි බලන්න හොයලා බලන්න මහන්සි වෙන්න කම්මැලි වෙන්න නැතුව තමන් තමයි ඕ හොයා ගන්න ඕන. පොතේ ලියලා තියෙනවා නම් ඒ නෝට් එක පෙරලා බලලා ඒක අපහු තනියම හදන්න පුළුවන් කරගන්න. ඊට පස්සේ කියනවා එනයින් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් පෙන්වන්නලු. දැන් අපි තියනවා A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C. sin නීතිය භාවිතා කරද්දී මේක T කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් A සමානයි sin A T T sin A. B සමානයි T sin B C සමානයි T sin C කියලා sin නීතිය ගැටලු විසඳද්දී ඕක සමානයි T කියලා අරගෙන තමයි යන්නේ. නැත්නම් ඒක T කියලා ගත්තා කමන්නේ. මේ සමීකරණ තුන අපිට භාවිතා කරන්න පුළුවන්. VG ප්‍රකාශන ත්‍රිකෝණමිතියට හරවන්න. දැන් අපිට ඔප්පු කරන්න තියෙන්නේ
කොට් බී ධනසී බීරින සීබෙදීම දෙක සමානයි බී ධන සීබෙදීම බීරින සී tan a බෙදීම දෙක බව මේක පෙන්වන්න ඕන මේක බලන්න සමහර ළමයි මේ පැත්ත වම් පැත්ත සුළු කරලා දකුණු පැත්ත පෙන්වන්න try කරලා තියෙනවා මම නම් මේක කරන්නේ vg පැද එකපතකට අර b ධන සී බෙදීම b ඍණ සී සමානයි cot b ඍණ සී බෙදීම දෙක යට tan a බෙදීම දෙක බව පෙන්විය යුතුය කියලා b ධන සී b ඍණ සී අරගෙන යන්න හදනවා වම් පැත්ත දැම්මම සුළු කරන්නේ මේක සාධනය කරන්න කිව්වට මෙන්න මේක තමයි සාධනය කරන්නේ බව පෙන්විය යුතුය මේක ලියනවා මේක බව පෙන්වීමට මේක බව පෙන්වන්න නම් මේක පෙන්වුවාම ඇති ඒක ප්‍රමාණවත් එහෙනම් දැන් මේකේ පටන් ගන්නවත් තියෙනවනේ එක පැත්තකට VG අරගෙන ඒක ත්‍රිකෝණමිතියට ගන්නවා රටාවක් තියෙනවා B කියන්නේ මේකට ගන්නවා T sin B ධන T sin C බෙදීම T sin B ඍණ T sin C T හැම පදයකම කැපිලා යනවා sin B ධන sin C දෙකයි sin B ධන C බෙදීම දෙක cos B ඍණ C බෙදීම දෙක ඉරයට sin sin අන්තරය දෙකයි cos B ධන C බෙදීම දෙක sin B ඍණ C බෙදීම දෙක දෙකට දෙක කැපිලා යනවා මේ කියන්නේ cot ඒක එනවා cot B ඍණ C බෙදීම දෙක මේක tan b ධන c බෙදීම දෙක කොටුයි tan උයි තියෙනවා දැන් උත්තරේ මේක තියෙනවා මේක a වලින් ගන්න ඕන අපි දන්නවා a ධන b ධන c සමානයි 5 නම් b ධන c කියන්නේ 5 ඍණ a ඇයි b ධන c ගත්තේ මෙතන තියෙන b ධන c බෙදීම දෙක b ධන c කියන්නේ 5 ඍණ a නා b ධන c බෙදීම දෙක කියන්නේ 5 බෙදීම දෙක ඍණ a බෙදීම දෙක tan එක ඒ වලට හරවන්න ඕන tan b ධන c බෙදීම දෙක සමානයි cot a බෙදීම දෙක එහෙනම් මේක ලියන්න පුළුවන් cot a බෙදීම දෙක cot b ඍණ c බෙදීම දෙක cot කියන්නේ එක යට tan cot b ඍණ c බෙදීම දෙක යට tan a බෙදීම දෙක මේක ප්‍රමාණවත් අවශ්‍ය නම් ළමයට මේක හරස් ගුණ කරලා cot එහෙම ඕනේ නැහැ මේකෙන් ආපහු මේක ලියන්න පුළුවන් cot b ඍණ c බෙදීම දෙක සමානයි b ධන c බෙදීම b ඍණ c වතාවක් tan a බෙදීම දෙකක ඕම ලියන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය නැහැ ලකුණු දෙද්දී ඕක වෙනුවෙන් ලකුණු 25ක් දීලා තියෙනවා මේ ස්ටෙප් එක ලියනවාට ලකුණු 5යි CD දානවට වෙන වෙනම 5යි 5යි ඒ වගේම මේ ස්ටෙප් එක ගන්නවට 5යි මේක සුළු කරලා මෙතනට යනවට 5යි ලකුණු 25ක් දීලා තියෙනවා ඉතින් මේක යන්න නම් මේ සම්බන්ධතාවය ඔයා ගන්න ඕන ඊකට ලකුණු වෙන් කළා නේ මේක නැත්තම් උතන්ට යන්න බෑ ලකුණු 25යි ඔප්පු කිරීමට 25යි ඔතනට 25යි තව කෑල්ලක් දීලා තියෙනවා තව දෙවෙනි කොටසට සයින් නීතිය භාවිතයෙන් තව කොටසක් ඔප්පු කරන්න කියලා දීලා තියෙනවා බලමු මේ කොටස මොකද්ද කියලා එකත් පොඩ අවධානය දෙන්න සමහර ළමයින්ට ඒක අන්තිම උත්තරේ වෙනකම් ගිහිල්ලා තිබුණේ නැහැ B ධන C sin a බෙදීම දෙක a sin a බෙදීම දෙක ධන c බව පෙන්වීමට අරකට ඒ වගේම තමයි දෙපැත්තෙම vg ප්‍රකාශල දෙපැත්තම ත්‍රිකෝණමිතිය ගන්න එපා b ධන c බෙදීම a සමානයි sin a බෙදීම දෙක ධන c යට sin a බෙදීම දෙක ඔන්න ඔය විදිහට පෙන්වන්න කියලා තියෙනවා දැන් මෙතන ත්‍රිකෝණමිතිය ගණිද්දි LHS මේක බව පෙන්විය යුතුයි කියලා ලියමු. අරක පෙන්නනවා නම් මේක පෙන්වුවහම ප්‍රමාණවත්. B ධන
සීබෙදීමයි තොට ලොකුවට හිතන්න ඕන්න නැතම් මේ කටි කෝනමීතිය ගන්න ඕන වීජය ප්‍රකාශන ගන්න ඕන මාර කරදරයි. එක පැත්තකට වීජය ප්‍රකාශන ගත්තා එක පැත්තකට රිකෝනමීතිය ගත්තා වීජය ඔක්කොම රිකෝනමීතියට හරවන භාගය භාගය කරන්න දෙයක් නැහැ. B වෙනුවට දාන්න පුළුවන් T sin B ධන T sin A C sorry බෙදීම T sin A. තොර Tට T කැපිලා යනවා මෙතන තියෙන්නේ sin b දන sin c බෙදීම sin a දැන් උත්තරේ දිහා බලන්න දැන් උත්තර සුළු කළා උත්තරේ දිහා බලන්නත් පුළුවන් හැබැයි උත්තරේ උත්තරෙදිම උත්තරේ දිහා බලුවොත් ලේසි මෙතන තියෙන b කෝණයක් නැහැ අපිට තියෙන a වලින් අපි දන්නවා a දන b දන c සමානයි 5 b කියන්නේ 5 ඍණ c ඍණ a කියන එහෙනම් ඒක මෙතනට ආදේශ කරොත් sin 5 ඍණ c ඍණ a ධන sin c බෙදීම sin a sin 5 ඍණ c ධන a කියන්නේ මොකක්ද sin 180 ඍණ θ කියන්නේ sin θ නිසා මට මේක ලියන්න පුළුවන් sin c ධන a ධන sin c බෙදීම sin a ඇයි මම ඒක b වෙනුවට sin c ධන a ලියාගත්තේ එක ලියාගත්තේ මෙතනදී මේක මෙහෙම ලියන්න ඕනේ නැහැ අපි ලියන්න පුළුවන් a ධන c සමානයි 5 ඍණ b sin a ධන c සමානයි sin b වෙනුවට sin a ධන c කෙලින්ම දාන්න පුළුවන් sin b ධන sin c මෙහෙමනේ තියෙ sin b වෙනුවට sin a ධන c කෙලින්ම දාන්න පුළුවන් ඇයි ඒක ලියාගත්තේ උත්තරේ තියෙන ac වලින් විතරයි b එක නැහැ එහෙනම් මුලදීම b එක අයින් කරගත්තා ඊට පස්සේ මොකද කරන්නේ sin sin එකතුව 2යි sin කෝණ දෙක එකතුව බෙදීම දෙක 2යි c ධන a බෙදීම දෙක sin කෝණ දෙකේ අන්තරේ a ධන c ඍණ c බෙදීම දෙක මේක sin a කියන්නේ භාග කෝණේ දානවා 2යි sin a බෙදීම දෙක cos a බෙදීම දෙක දෙකට දෙක කැපිලා යනවා මෙතන එනවා සමානයි sin 2යි c c වලින් බෙදුවාම c ධන a බෙදීම දෙක මේකට මේක කැපිලා ගියාම sin ඕවින් ඕවින් මේක sin sin එකතුවක් කියන්නේ මේක cos sorry උත්තරේ නැති හින්දා මම බැලුවේ cos a බෙදීම දෙක ඉර යට sin a බෙදීම දෙකයි cos a බෙදීම දෙකයි මාර ඉක්මනට උත්තරේ එනවා RHS පෙළි 3යි 4ක් වගේ තමයි බලන්න ඒ 25 ගොඩක් වෙනස් ගාම වලට හදලා තිබුණා කොහොම හරි try කරන්න ඊට පස්සේ ලේසිම step එක ලියන්න මේක ලියනවාට මේක sin වල රිකෝඩ් විදියට හරවනවාට 5යි මේක වෙනුවට මෙතනට දානවාට 5යි CD දානවාට 5යි මේකට 5යි මේ උත්තරේට 5යි CD දානවටයි භාග කෝණ ප්‍රසාරණයටයි පහ පහ දීලා තියෙනවා ලකුණු 25ක් තියෙනවා එතනදී ඔන්න එතකොට පළවෙනි කොටසට sin නීතිය සාධනය කරලා ඒක ඇසුරෙන් පළවෙනි කොටස හදනවට ලකුණු 75ක් තියෙනවා එතකොට තව කොටස් 3ක් තියෙනවා මේක සමානව බෙදලා නැහැ ඔගොල්ලන්ට අනිවාර්ය ප්‍රශ්න නිසා එහෙම ලොකු ඉෂුව එකක් නැහැ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ගානේ ලකුණු දෙන්නේ ඒකට දාන පියවරට වෙලාව අනුව. ඒ BCD කොටස් ටික ගොඩක් ලේසි. ඒක වෙනුවෙන් ලකුණු 25 ගානේ තමයි වෙන් කරලා තියෙන්නේ. බලමු මේක ලේසිද අමාරුද කියලා ගාන හදාද්දී B කොටස වෙන මෙම කතාවක් තියෙනවා. මම එක දිගට හදාගෙන යනවා. මොකද මේක පේපර් එක ඩිස්කස් කරන එක. ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරලා තියෙන්නේ. මේකෙන් ඉගෙන ගන්න නෙමෙයි ඉන්නේ. බැරි වෙච්ච දේවල්, මගහැරුණු දේවල්, අමතක වෙච්ච දේවල් මතක් කරන්න. එහෙම නැත්නම් නෝට් එක ලියා ගන්න නෙමෙයි. මං හදපු විදිය ලියා ගන්න ඕන නම් මම රෙකෝඩින් එක දානවා. ඒක බල බල ලියා ගන්න. මෙතනදී අවධානය දෙන්න. සියලුම තාත්විකයන් සඳහා 8 වතාවක් cos 6 වෙනි බලයේ x ධන sin 6 වෙනි බලයේ x සමානයි 5 ධන 3යි
cos 4x ට ලියන්න කියලා කියනවා. මේක LHS සුළු කරොත් 8 වතාවක් cos 6 වෙනි බලය x දාන sin 6 වෙනි බලය x මට ප්‍රසාරණය කරන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් cos වර්ග x දාන sin වර්ග x ගේ 3 වෙනි බලය කියලා විතරක් ලිව්වොත් හරියන්නේ නැහැ. මේක එන්නේ හරියට x ඝනය දාන y ඝනය වගේ. ඒක x ධන y ගේ 3 වෙනි බලය ලියලා ඍණ 3x වර්ග y ඍණ 3xy වර්ග එහෙම නැත්තම් x ධන y ගේ 3 වෙනි බලය ඍණ 3xy වතාවක් x ධන y. ඇයි මම මේක cos වර්ග x ධන sin වර්ග x කියලා ලිව්වේ? ඒක යගේ එකයි කියලා ගන්න පුළුවන්. මේක සුළු කරන්න පුළුවන්. හැබැයි තව කෑල්ලක් අඩු වෙන්න ඕන. මේ වගේ ප්‍රකාශනය ඍණ 3xy, ඒ කියන්නේ ඍණ 3යි sin වර්ග x cos වර්ග x. x කියන්නේ මෙතන ඇතර මේක මම ලියලා පෙන්නනවා 8 වතාවක් cos වර්ග x ගේ ඝණය ධන sin වර්ග x ගේ ඝණය. ඒ කියන්නේ මේ සූත්‍රය දානවා x කියන්නේ cos වර්ග x, y කියන්නේ sin වර්ග x. එහෙනම් x ධන y කියන්නේ cos වර්ග x ධන sin වර්ග x ඍණ 3යි sin වර්ග x cos වර්ග x වාරය ආපහු sin වර්ග x ධන cos වර්ග x sin වර්ග x ධන cos වර්ග x එකයි මේකෙත් අගේ එකයි. එතකොට එනවා 8 වතාවක් එකේ ඝණය ඍණ 3යි sin x cos x ගේ සම්පූර්ණ වර්ගය. මේක ලියන්න පුළුවන් sin x cos x ගේ සම්පූර්ණ වර්ගය කියලා. 8 කියන එක එළියේ තියෙනවා 1 ඍණ 3යි sin x cos x කියන එක මට ලියන්න පුළුවන් sin 2x බෙදීම 2 වර්ගය කියලා. මේක 8ෙන් වැඩි කරාම 8 ඍණ 24යි. මේක sin වර්ග 2x බෙදීම 4. 8 ඍණ මෙතන 4ෙන් බෙදුවාම 6යි. sin වර්ග 2x මට 4x කියන්න ඕන. sin වර්ග තීටා සමානයි 1 ඍණ cos 2 තීටා බෙදීම 2. cos වර්ග තීටා සමානයි 1 ධන cos 2 තීටා බෙදීම 2 කියලා මෙන්න මේ සූත්‍ර දෙකක් තියෙනවා. sin වර්ග තීටා සමානයි 1 ඍණ cos 2 තීටා බෙදීම 2. cos වර්ග තීටා සමානයි 1 ධන cos 2 තීටා බෙදීම 2. ඔන්නෝම සූත්‍ර දෙකක් තියෙනවා. ඒකෙන් මේකේ වර්ගපද අයින් කර ගන්න පුළුවන්. 1 ඍණ cos මේකේ දෙගුණය 4x බෙදීම 2. මේකට කැපුණාම 3ක් යනවා. 8 ඍණ 3 ධන 3යි cos 4x. ඒ කියන්නේ 5 ධන 3යි cos 4x කියලා. මේක කෙටි ප්‍රශ්නයක් විදියට වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. නැත්නම් ඔක සාමාන්‍ය විසඳුම් මෙහෙම දිගින් දිගටම හදාන්න පුළුවන්. මම මෙතනින් බලාපොරොත්තු වෙන උතරින් නවත්තන්න සමීකරණ විශ්ලේෂණය යන්න ඕන. ඒ වරට මේකෙදි වෙලාව නැති නිසා ඇත්තටම මුලදී ගාන නිර්මාණය කරද්දී මෙතනින් එහාට ගාන ගලාගෙන යෑමක් තිබුණා. හැබැයි වෙලාව සයින් නීතිය සාධනය කරන්නත් ළමයට වෙලාව සෑහෙන යන නිසා දිග වැඩි නිසා ඒ ගාන එඩිට් කරලා මෙතනින් නැවැත්තුවා. ලකුණු 25ක ගානක් විදියට හැරෙව්වා. මේකේ මේ ස්ටෙප් එක ලියනවට ලකුණු 5යි. ඒ වගේ මේක සුළු කළා. මෙතන මේක ප්‍රසාරණය කරනවාට මෙතන ප්‍රසාරණය කරනවාට 5යි. ඒක සුළු කළා මේක ලියනවාට 5යි. sin 2x ගේ සූත්‍රය ලියනවාට 5යි. මේක ලියනවාට 5යි. උත්තරේට 5යි. ඔන්න ඔය විදියට 25 තියෙනවා. ලකුණු පැත්තෙන් අරගෙන වම් පැත්තට යන්න ටිකක් ලේසි නැහැ. අමාරුයි. ඒ වුණාට ඒකදී කල්පනා කරලා බලන්න. අමාරුයි කියන්නේ බෑ කියන එකම නෙමෙයි. උනාට ගොඩක් අමාරුයි ඒක. වම් පැත්ත ගාන දිහා බැලුවාම වම් පැත්තෙන් දකුණු පැත්තට සුළු කරන්න කියලා අයිඩියා එකක් තියෙනවා නෙමෙයි. ප්‍රැක්ටිස් ගණන් වෙන්න ඕන. මේ වගේ ගණන් පාස් පේපර්ස් වල තියෙනවා. අපි පන්තිය හැදුවා. ඉතින් ඒවා යම් කිසි ප්‍රමාණයකට මතක තියෙන්න ඕන. ආපහු බලන්න පොත පෙරලා මේ වගේ ගණක් හැදුවා කිව්වාම ඔගොල්ලෝ එහෙමද කියලා ඉන්නේ නැතුව හදපු ගාන හොයන්න. ඒ හදපු ගානෙන් තමයි අයිඩියා එක ගන්න. කිසිම දෙයක් මතක නැතුව එක්සෑම් එකට ගිහිල්ලා ලොකු විප්ලව කරන්න බෑ. යම් කිසි ප්‍රමාණයකට මතක තියෙන්න ඕන. පරණ දේවල් අත්දැකීම අනුව තමයි අපි යන්නේ.
ස්පීඩ් එක හැදෙන්නේ එහෙමයි ස්පීඩ් එක හැදෙන්නේ එකම වගේ ගණන් හදලා එකම විදිය එහෙම නැතු අලුත් ගානක් වුණොත් ස්පීඩ් එක ටිකක් අඩු වෙනවා කමන්න ගාන පුරුදු නැති ගානක් වුණොත් කල්පනා කරන්න වෙලාව දෙන්න එතකොට වෙලාව යනවා දැන් මම මේ ගාන හදද්දී ඔගොල්ලෝ ඕන තරම් බලන්න අන්තිම උත්තරේ විතරයි මාකින් ස්කීම් එකෙන් චෙක් කරන්නේ ඒ මොකද ඒක ගාන දැක්කට පස්සේ උත්තරේ ගලාගෙන යනවා උත්තරේ හදන්න ඕන විදිය හිතෙනවා සර් යුනට සර් සර්නේ අපි එහෙම නෙමෙයි අපි තාම පොඩි එවුන් සර් ඉතින් කොච්චර අත්දැකීම් වරලා තියනවද කැම්පස් කීලා තියනවා ස්පෙෂල් එකක් කරලා තියනවා අවුරුදු 10ක් 12ක් උගන්නනවා ඉතින් එහෙම වුණාම සර්ට ඉතින් බැරි නක් කාටද පුළුවා එහෙම හිතන්න එපා ඒ කියන්නේ දරුවෝ මම කැම්පස් ගිහිල්ලා තියනවා අත්ත ඊට පස්සේ ස්පෙෂල් එකක් කරලා තියනවා ඒකත් ඇත්ත අවුරුදු 4ක් ඉගෙනගෙන තියනවා කැම්පස් එකේ වැඩිම රිසල්ට් එක තියලා ළමයි 10 12ට ඇවිල්ලා ඒකෙන් තව අවුරුද්දක් වැඩිපුර මැත්ස් ඉගෙනගෙන එහෙමත් කරලා තියනවා ඒකත් හරි ඒ වුණාට මම කැම්පස් එකට ගිහිල්ලා ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්තේ නැහැ කැම්පස් එකේ ත්‍රිකෝණමිතිය නැහැ ඒකේ වෙනස් දේවල් තියෙන කැම්පස් එකේ ඉගෙන ගිහින් ඒ ලෙවල් වල දේවල් ඉගෙන ගත්තේ නැහනේ එතකොට මම ඒ ලෙවල් වලින් යනකොටම මේ විදිහට ගානක් දැක්කහම ඒ ගාන හදන්නේ කොහොමද කියලා ඔළුවට එනවා මේ මට්ටම මම සුළු කිරීමේ මගේ ස්පීඩ් එක වැඩිම ඉලවල් කාල ඊට පස්සේ මම ගණන් හදන ප්‍රමාණය අඩු වෙන නිසා ස්පීඩ් එක සාපේක්ෂව අඩුයි නෝරද ප්‍රැක්ටිස් එක වැඩි අවුරුදු 10ක් තිස්සේ උගන්නන එකේ නම් මේකක් තියෙන ලොකු වෙනසක් තියෙනවා ඒක නැත්තෙම නෑ ඊනවට ඉතින් ඕගොල්ලෝ ඒ ලෙවල් කරන ළමයි විදියට එකම ගාන නැවත නැවත හදලා ඒක පුරුදු වෙලා ඒක දැක්කට පස්සේ ගාන හදන්න ක්‍රමයක් හිතෙන්න ඕන එහෙම නැත්තම් ඕගොල්ලන්ට වඩා ඉස්සරහින් වෙන කට්ටියක් යනවා දැන් මීටර් 100 දුවන ළමයෙක් කියලා හිතමු මීටර් 100 දුවන මිනිහෙක් කියලා හිතමු ළමයෙක් නැත්තම් මිනිහා හැමදාම තියෙන මීටර් 100 දුවන්නේ ඒකට හැමදාම try කරන්නේ තප්පරයක් හරි වැඩිපුර ඉක්මනට මේක දුවන්න ඒ වගේ ඕගොල්ලොත් එකම ගාන හරි ප්‍රැක්ටිස් කරලා ඒ වගේ ගණන් හදන්න එකම ගාන නෙමෙයි විවිධාකාර තැන්වල විවිධාකාර දැන් මීටර් 100 දුවන මනුස්සයයි මැත්සල පේපර් එක ලියන මනුස්සයයි සංසන්දනය කරන්න බෑ හැබැයි මිනිහට ඒ මීටර් 100 මම දිව්වා කියලා ගෙදරට වෙලා ප්‍රැක්ටිස් ලොකර හිටියෝ කොහොමවත් දුවන්න බෑ අපි දැන් මීටර් 100ක් නෙමෙයි දුවන්නේ අපිට දෙන ගාන අපි දන්නේ නෑ විවිධාකාර ගාන එහෙනම් මීටර් 100 දුවන මනුස්සයා ප්‍රැක්ටිස් කොච්චර කරනවද ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් අපි ප්‍රැක්ටිස් කරන්න ඕන ගණන් හදලා අපි ගාන දන්නේ නැහැ එන විදිය. අරු දන්නවා මම මීටර් 100 දුවන්නේ මේ වගේ පිටඩියක දුවන්නේ මේ වගේ තැනක දුවන්නේ එහෙම. ඒගොල්ලන්ටත් අමාරුයි. අපි කොහොම මේ ගණන් හදන්නේ? මේක හරියට දරුව මේක තියනවා a sin වර්ග තීට දන b sin තීට cos තීට. දන c cos වර්ග තීට සමානයි d ආකාරයට දැන් සූත්‍රය. මේක තියරියක් විදියට මම උගන්වනවා මේ වගේ ගණන් වලට සයින් වර්ග තීට සමානයි 1 ඍණ cos 2යි තීට බෙදීම 2 cos වර්ග තීට සමානයි 1 දාන cos 2යි තීට බෙදීම 2 sin තීට cos තීට සමානයි sin 2යි තීට බෙදීම 2 මෙන්න මේ සූත්‍ර ටික දාලා මේක සුළු කරලා ඊට පස්සේ විසඳන්න කියලා එනවා මම මෙතන ලියනවා 11 වාරයක් cos වර්ග x කියන්නේ 1 දාන cos 2i x බෙදීම 2 16යි sin 2i x බෙදීම 2 ඍණ sin වර්ග x කියන්නේ 1 ඍණ cos 2i x බෙදීම 2 සමානයි බින්ද මෙන්න මේ සූත්‍ර ටික දැම්ම හැම පදයකම 2 තියෙනවා එහා පැත්තේ බිඳුව තියෙන්නේ කපලා දාන්න පුළුවන් 11 දාන 11යි cos 2i x දාන 16යි sin 2i x ඍණ 1 දාන cos 2i x සමානයි බිඳුව ওই විදියට තියෙ. ඊට පස්සේ මොකද වෙන්නේ? 11යි 11යි 12ක් වෙනවා. 12යි cos 2i x දාන 16යි sin 2i x දාන 10 සමානයි බිඳුව. හැම පදයක්ම දෙකෙන් බෙදුවා. සමහර ළමයි මේක වර්ග කර කර ඉන්නවා. නෑ මේක සරල කරන්න පුළුවන්. 6යි cos 2i x දාන 8යි sin 2i x දාන 5 සමානයි බිඳුවයි මේ දෙක ඇතුලේ තව සාධකයක් තියෙනවා 2 කියලා
දෙකක් එලියට ගත්තොත් 3යි cos 2x ධන 4යි sin 2x ධන 5 සමානයි 0යි මේ වගේ ප්‍රකාශනයක් a sin x ධන b cos x වගේ තියෙනවා මේක එක ත්‍රිකෝණමිතික අනුපාතයකට ගන්න හැම පදයක්ම a වර්ග ධන b වර්ගයේ සාධකයක් විදිහට එලියට ගන්නවා ඒක සම්මතයක් එහෙනම් මේකෙදි 3 වර්ග ධන 4 වර්ග වර්ගමූලයේ 5 නිසා හැම පදයක්ම පහක් එලියට ගන්න සාධකයක් විදියට දෙවරක් පහ දානවා දෙක තියෙනවා කොහොමත් පහ දානවා තුන බෙදීම් පහයි කියලා දරුවෝ සර් උතන තුන්ගෙන මේ 16 sin 2x කියන එක සර් 8යි sin 2x නේද නෑනේ මම මේක දෙකෙන් බෙදුවේ මේ හැම පදයක්ම දෙකෙන් වැඩි කරලා දරුවෝ මේක හැම් පදයම දෙකෙන් වැඩි කරා මෙතර එනවා තුනේ වර්ග දන හතර වර්ග වර්ග පහයි තුනයි කොස් දෙකයි එක් මට ගානක්කට හරි දෙවරක් පහයි මෙතර තුන බෙදීම් පහයි කොස් දෙකයි එක් දන හතර බෙදීම් පහයි සයින් දෙකයි එකන වා කියපු කතා ඔයා ලියපු පේලිය හරි ඇති මම ලියන්නේ මේ වෙනස් විදියකට. ඔයා මේක දෙකට දෙක කපලා නැතුව මෙතන අටක් කපලා එක සුළු කළා. කමක් නැහැ. ඒ ලියපු කියපු ළමයා කොම හෝ වේවා. එතකොට මෙතන 10 වතාවක් මෙතනින් එනවා 3 බෙදීම් 5 ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්නවා. මේක cos කියලා ගත්තොත් මේක 3යි 4යි 5 වුණොත් අනිවාර්යෙන් මේක cos α නම් මේක sin α. Tamanට කැමති විදියකට මේක හදන්න පුළුවන්. ඒ හදන විදියට ලකුණු දෙනවා මේක cos α cos x ධන sin α sin x සමානයි මේ පහ යහ පැතර ගියාම ඍණ 5යි එතකොට මේක ගත්තාම 10 වතාවක් cos 2x ඍණ α සමානයි ඍණ 5යි දෙපැත්තම 10ෙන් බෙදුවාම cos 2x ඍණ α සමානයි භාගයක් ඍණ භාගයක් කියලා එනවා එතකොට ඔන්න ඔය සමීකරණේ තමයි අපිට විසඳන්න කියලා තියෙන්නේ එතකොට ඒක විසදුවාම මෙතන එනවා cos 2x ඍණ α සමානයි ඍණ භාගයයි. ඒකනේ විසඳන්න තියෙන විසඳන්න නම් බෝඩ් එකේ ඉඩ අදි නෑ මෙතනින් ලියන්න. මැනේජ් කරගමු කොමාරි. cos 2x ඍණ α ඍණ භාගය වෙන cos වල කෝණේ හොයන්න ඕන cos 5 ඍණ 5 බෙදීම 3. ඒ කියන්නේ cos 2x ඍණ α සමානයි cos 2i 5 බෙදීම 3 එන 2x ඍණ α සමානයි 2n 5 ධන හෝ ඍණ 2i 5 බෙදීම 3 x සමානයි දෙකෙන් බෙදුවාම හැම පදයක්ම n 5 ධන හෝ ඍණ 5 බෙදීම 3 ධන α බෙදීම 2 n 9යක් ඉස අනිවාර්යයෙන්ම n 9යක් ඉස තියෙන්න ඕන ලකුණු දීපු විදිය කතා කරද්දි මෙතනදී මේ පේලියට ලකුණු පහක් දීලා තියෙනවා ඒ වගේම මේක මෙතන සුළු කරලා ඉවරලා මෙන්න මේ ෆෝමැට් එකට යනවට මෙන්න මේ ෆෝමැට් එකට යනවට 5යි cos 2x ඍණ α සමානයි ඍණ භාගයයි කියලා ස්ටෙප් එක ලියනවට 5යි මේක cos වලින් මෙන්න මේ විදියට ලියා ගන්නවට සාධාරණ විසඳුම් කරන්න තියෙන ප්‍රකාශ ලියා ගන්නවට 5යි මේකට 5යි හැබැයි එන්න අවයවයක් ඉසට් තියෙන්න ඕනේ ඒක නැත්තම් ලකුණු පහක් අඩු කරනවා එන්න අවයවයක් ඉසට් නැත්තම් ලකුණු පහක් අඩු කරනවා ඔන්න ඔය විදිහට ඒ කොටස ලියා ගන්න පුළුවන් මොනවාර ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේකේ ඩී කොටස සයින් නීතිය සාධනය කරන සයින් නීතිය නෙමෙයි ප්‍රතිලෝමශ්‍රිත කොටසක් තියෙන්නේ මේ කොටස ටිකක් වෙනස් විදියකට මම ගාන දීලා තියෙන්නේ ළමයින්ව අමාරුවේ දාන්න බලාගෙන. සමහර ලාට ඉතින් අර ලකුණු 100න් 100 ගන්නවට අකමැත්ත නිසා පුරුදු ගානක් පොඩ්ඩක් වෙනස් කරලා දෙනවා ළමයින් ස්ටක් වෙන්න මොනවා හරි මේක දැකලා පුරුදු ගානක්ම හදලත් හරියන්නේ නැහැ නේ කියලා. ඒකට සමහර ළමයි ඒක අහු වෙලා තිබුණ නැහැ ඒක ලස්සන්ට ඒගොල්ලෝ ඒ ගැටෙන් බේරිලා තිබුණා. අපි කතා කරමු මොකද්ද මේ ගැටේ කියලා.
දැන් අපිට මෙතන තියෙන ගානේ sin inverse පහ බෙදීම 13 ධන tan inverse 7 බෙදීම 17 සමානයි 5 බෙදීම 4 කියලා පෙන්වන්න. මේක දැන් sin වලින් තියෙන එක තමයි ප්‍රශ්නේ. මේක tan inverse වලින් තියලා මේක tan inverse වලින් තියුණා නම් අපිට ඒ වගේ ගණන් හොඳට පුරුදුයි. දැන් මේක alpha කියලා ගත්තාම ඇත්තටම sin alpha කියන්නේ 5 බෙදීම 13යි. මේක beta කියලා ගත්තාම tan beta කියන්නේ 7 බෙදීම 17යි. ඉතින් sin alpha 5 බෙදීම 13 නම් මේක tan වලින් තිබුණාම හොඳයි කියලා හිතනවා නම් ඇත්තටම sin alpha 5 බෙදීම 13 නම් ඔයා tan alpha හොයා ගන්න. මේක 5යි. මේක 13යි මේක 12 නම් tan alpha කියන්නේ 5 බෙදීම 12යි. හරි සරලයි. tan alpha 5 බෙදීම 12යි. මේක 7 බෙදීම 17යි. ඒ කියන්නේ අපිට පෙන්වන්න තියෙන්නේ alpha ධන beta කියන්නේ 5 බෙදීම 4 බව පෙන්වීමට tan alpha ධන beta සමානයි tan 5 බෙදීම 4. ඒ කියන්නේ එක බව පෙන්වුවාම ඇති. දැන් මේක tan වලින් ගත්තාම ලේසි. මේක tan alpha තියෙනවා tan beta කියලා තියෙනවා. එතකොට බලන්න බෝඩේ දිහා දැන් ඕගොල්ලෝ ඒක ගත්තට මදි අන්තිමේ ලකුණු 10ක් ගොඩාක් ළමයි 185ක් මේ උත්තරේ හරියට හදලා ළමයිගේ 185ක අන්තිම ලකුණු 5ක් 10ක් නැති වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක මම කියන්නම් අන්ති වෙනකම් බලන්න. tan alpha ධන beta කියන්නේ tan alpha ධන tan beta බෙදීම 1 ඍණ tan alpha tan beta. tan alpha ධන beta කියන්නේ සුළු කරාම tan alpha කියන්නේ 5 බෙදීම 12 ධන tan beta කියන්නේ 7 බෙදීම 17 1 8 1 ඍණ 5 බෙදීම 12යි 7 බෙදීම 17යි. පොදු හරය ගත්තාම 12 වරක් 17 85යි ධන 84යි. ඉරයට 1 ඍණ නැත්තම් 12 වරක් 17 ඍණ 35 බෙදීම 12 වරක් 17. මේකට මේක කැපිලා යනවා. මෙතන එන්නේ 169 බෙදීම. මෙතනත් උත්තරේ 169ක් කියලා ඉසුළු කරලා බලන්න. 12 වරක් 17 204න් 35ක් අඩු වෙන. 204 ඍණ 35 169ක් එනවා. එතකොට උත්තරේ එකක් කියලා එනවා. මේක ප්‍රමාණවත් නෑ ළමයි. මෙතනදී අපිට ඔප්පු කරන්න ආවේ tan alpha ධන beta සමානයි 1යි කියලා. tan alpha ධන beta 1 වුණ පළියට alpha ධන beta 45යි කියලා ලියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා tan 5 බෙදීම 4ත් 1යිනේ. එතකොට අපිට ලියන්න පුළුවන් එක වුණ පළියට 5 බෙදීම 4 සමානයි 5 බෙදීම 4. ඒ කියන්නේ 1 කියන්නේ 5 බෙදීම 4නේ tan. ඒ වුණාට tan 5 ධන 5 බෙදීම 4 කියන්නේ 5 5 බෙදීම 4 සලකමු. මේකගේ 1 වුණා කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රකාශනයන්නේ. එතකොට මේක alpha ධන beta 45 කියලා ලියනවා නම් ඔයාලට පුළුවන් වෙන්න ඕන මේ දින කෝණයත් 45 කියලා ලියන්න. එහෙම ලියන්න බෑනේ. මේක එක වෙද්දි alpha ධන beta සුළු කෝණයක් වුණොත් තමයි alpha ධන beta 45 වෙන්නේ. alpha ධන beta සමහරවිට 5 5 බෙදීම 4 වෙන්නත් පුළුවන්නේ. එතකොට අපි කොහොමද කියන්නේ tan alpha ධන beta 1 වුණ පළියට alpha ධන beta කියන්නේ 45 කියලා. එහෙම වෙන්න නම් මේක පළවෙනි උත්පාදයේ කෝණයක් වෙන්න ඕන. මුඩක් ළමයින්ට මිස් වෙන එකක් තමයි ඒක. මතක තියාගන්න. මේක ආපස්සට මේකෙන් මේක යනකොට මේකෙන් මේකට ගියාට වාඩ නිගමණයෙන් මේකට මේකෙන් මේකට එනකොට alpha ධන beta සුළු කෝණයක් කියලා ඔප්පු කරන්න ඕන. ඒක කරන්නේ කොහමද? tan alpha සමානයි 5 බෙදීම 12 වෙනකොට මේකෙදි වාට මෙන්න මෙතනදි තර්ක කරන්න. tan alpha 5 බෙදීම 12 කියන්නේ එකට වඩා අඩු වර්ගයක්. tan 45 එක නිසා alpha කියන එක 45ට වඩා අඩු වර්ගයක්. මොකද මේක එකට වඩා අඩු වර්ගයක් කියන්නේ alpha 45ට වඩා අඩු ෂුවර් සුළු කෝණයක්. අපි දන්නවා
ඇල්ෆා සුළු කෝණයක් කියලා. මොකද ප්‍රතිලෝමයක් අර්ථ දක්වන්නේ සුළු කෝණෙදී. හැබැයි ඇල්ෆා 0යි 90යි අතරද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි කප්පු කරනවා ඇල්ෆා කියන්නේ 0යි 45යි අතර. බීටා කියන්නේ 7 බෙදීම 17යි 1ට වඩා අඩු අගයක්. ඒ කියන්නේ බීටා කියන්නේ 5 බෙදීම 4ට වඩා අඩුයි 0ට වැඩි. අන්න එතනදී තර්ක කරන්න පුළුවන්. මේ දෙක ලියලා මේ දෙක ලියන්න ඕන. එහෙම නැතුව මෙතනදී ලියලා වැඩක් නැහැ. ඇල්ෆා දාන බීටා කියන්නේ 45.0යි 90යි අතර කියලා. මේ හේතු දෙක ලියලා මේක ලිව්වට පස්සේ ඔන්න අපිට ලියන්න පුළුවන් අන්තිම ස්ටෙප් එක විදියට. මේකෙන් පස්සේ මේකත් ලියලා ලියන්න පුළුවන්. ඇල්ෆා දාන බීටා කියන්නේ 5 බෙදීම 4යි. ඒ කියන්නේ ඇල්ෆා කියන්නේ tan inverse ඕන නැත්නම් sin inverse. sin inverse 5 බෙදීම 13 ධන tan inverse 7 බෙදීම 17 සමානයි 5 බෙදීම 4. මේකත් ප්‍රමාණවත්. මොකද මේවා බව පෙන්විය යුතුයි කියලා අපි ලියලා නැති. හැබැයි මේක විතරක් තියලා මෙතන එක දැම්මම ප්‍රමාණවත් නැහැ. මේකෙන් රිවර්ස් එකට යනිද්දි මේක සුළු කෝණයක් කියලා කියන්න ඕන. එහෙම නැත්තම් ලකුණු 5ක් 10ක් අඩු කරනවා. ඊළඟ පේපර්ස් වලත් එහෙම අඩු කරලා තියෙනවා. මේකට tan alpha ධන බීටා මේ ප්‍රකාශනය ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඒ වගේම මේක සුළු කරලා මෙතනට ආදේශ කරනවට 5යි tan alpha ධන බීටා 1යි කියලා ගන්නවට ඔප්පු කරනවට 5යි ලකුණු 15යි. මේ අසමානතාව සමග අසමානතාව තර්ක කරනවට alpha ධන බීටා සුළු කෝණයක් කියලා කියනවට 5යි අන්තිම උත්තරයට 5යි. ඔන්න මේ විදිහට තමයි ලකුණු 25 දීලා තියෙන්නේ. ඔන්න එතකොට ඒකේ ලකුණු 150 මෙන විදිය අපි කතා කරා.